සනහා මානලවූබ නිරුමියසියේ අරුතකයාදුන් ඒමියසිය අදමාගයනාවිට මාසිපගන්නට ඔබමාළඟනැත කඳුනගත යුතු මූලිකම හඬ ශබ්දය අම්මගේ හඬ. අපේ රටේ යම් කිසි කඩාවැටීමක් තිබෙනවා නම් අද මම දකිනවා එහි ආරම්භය. දරුවෙකුට අම්මගේ හඬ අහිමි වීමත් එක්කයි පටන් ගන්නෙ. අම්මගේ හඬ නොඇසෙන දරුවෝ, අම්මගේ උණුසුමෙන් ඉවත් වෙන දරුවෝ, දෙසවන් සනහා මානැල වූ ඔබ. අම්මා දරුවෙක්ව නලවනකොට දෙසවන් සනසනවා. දෙසවන් සනසා මානැල වූ ඔබ මෙවුරුමි ඇසියේ අරුත කියාදුනි. අම්ම සංගීතය ඉගෙනගෙන නැහැ. නමුත් අම්මගේ ජීවිතයේ රිද්මයක් තිබෙනවා. අම්මගේ කටහඬේ ගීතයක් තිබෙනවා දරුවට ඇහෙන. ඒ ගීතය ඇතුලේ දරුවෙක් නැලවෙනවා, දරුවෙක් සැනසෙනවා. මෙවුරුමි ඇසියේ අරුත කියාදුනි. අම්මෙක්ගේ නැලවිලි ගීයක් ඇතුලේ භාෂාව ඉගෙන ගන්නට පෙර, වචන ඉගෙන ගන්නට පෙර, අකුරු ඉගෙන ගන්නට පෙර ළමෙක් සැනසෙන්න පටන් ගන්නවා. ළමෙක් අඬන එක නවත්තනවා. ළමෙක් නිදියන්න පටන් ගන්නවා.
ඒමිය සිය අදමාගයනාවිට මාසිපගන්නට ඔබ මාළඟනැත. අම්ම කෙනෙක් කියල කියන්නේ බලාපොරොතු රහිත ආදරය කරන කෙනෙක්. තමාව අත්හරිමින් ඒ වයසිය අද මා ගයනාවිට. මගේ අම්ම මැරෙන්නේ මට අවුරුදු 16. මගේ අම්මට වයස අවුරුදු 39ක් වගේ. අද මම මේ මුළු රටටම අම්ම ගැන කතා කරනකොට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත. අම්මා 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 කොන්දේසි විරහිතව ආදරය කරන හැටි, සීමාවක් නැතුව ආදරය කරන හැටි, තරාතිරම් නොබල ආදරය කරන හැටි, මනුෂ්‍යත්වයේ තියෙන සුවිශේෂම මේ ස්වභාවය ඉස්සෙල්ලම දරුවෙක් ඉගෙන ගන්නේ අම්මගෙන්, වෙන කාගෙන්වත් නෙමෙයි. ඒ නිසා මේ රට ගොඩනගන්න නම් නැවත ඔබයි මමයි නැවත දරුවව අම්මගේ උණුසුමට ලංකල යුතුමයි. ඇසට හඳන්නට කඳුලැනි දුන් ඔබ ලතැවුල් දරලා විරිය ලබා දුනි. සමහර විට අවබෝධයෙන් අඩු නූගත් අපේ පරිසරය ඇතුලේ, ගමේදී, පවුල් ජීවිතයක් ඇතුලේ අම්ම ගුටි කනවා. තාත්තා පිරිමියෙක් හැටියට සමහර විට තමුන්ගේ ශරීරයේ හයිය පාවිච්චි කරනවා. ඒ සියල්ල දරාගෙන, ගුටි කාගෙන, විඳගෙන, මේ සියලු දේ දරුවගෙන් වහගෙන අම්මා දරුවට ජීවිතය දෙනවා. ඇසට හඳන්නට කඳුලැලි දුන් ඔබ ලතැවුල් දරලා දිරිය ලබා දුනි. ඒ දිරියෙන් ලොව ජය ලබනා විට මාසිප ගන්නට ඔබ ළඟ නැත. අද අපේ තරුණ දරුවන්ගේ හඬින් මේ ගීත ගයන්න ඕනේ, මේ ගීත ඇහෙන්න ඕනේ. අද තනුර මේ කටහඬ එක්කාසු කරේ මේ ගීතයට වෙන කිසිවක් නිසා නෙමෙයි, මේ මුළු රටේ ඉන්න දරුවන්ට කෑ ගහලා කියන්න එක දෙයක්. අම්මගේ කටහඬ ඇහෙන්නේ නැති ඔබේ ජීවිතෙන් වැඩක් නැහැ පුතේ.